වෙනකොට රටේ COVID-19 සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම රජයේ වෛද්‍ය ආරක්ෂක සංගමයේදී කරුණු ඉදිරිපත් කළා. අපි එදා කියපු විදිහටම අදත් කියන්න තියෙන්නේ දවසින් දවස මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය වඩාත් සංකීර්ණ තැනකට ගමන් කරමින් තියෙනවා කියන එක තමයි අපිට පැහැදිලිව පේන්න තියෙන දේ. අද වෙනකොට අපිට වාර්තා වෙනවා දිවයිනේ ගම්මාන සහ පොලිස් බල ප්‍රදේශ විදිහට ගත්තාම හුදකලා කරපු සහ නිරෝධායන ඇදිරි නීතිය පනවපු ප්‍රදේශ 52ක් පිළිබඳ තොරතුරු එළිදරව් වෙනවා. එතකොට මම හිතන්නේ දිස්ත්‍රික්ක විදිහට ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තමයි මේ විදිහට හුදකලා කරලා තියෙන්නේ. ඒකට අපි විශේෂයෙන්ම ඉල්ලුවා සෞඛ්‍ය බලධාරීන්ගෙන් දැන් තවදුරටත් මේ தත්ත්වය අපි ව්‍යාප්ත කරන්න ඕනද එහෙම නැත්නම් මේ தත්ත්වය තව ආපස්සට අපිට එන්න පුළුවන්ද කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ ලැබෙන දත්ත මත. ඒ නිසා මේ දත්ත විශේෂයෙන්ම මේ රෝගීන්ගේ ඇතුළත තොරතුරු ඒ කියන්නේ අය කොහෙන්ද වාර්තා වෙන්නේ ග්‍රාමීය දරේ වසම කොහොමද ඒගොල්ලන්ගේ කොහෙන්ද ඒ රෝගේ වැළඳුනේ කියන විස්තර තියෙන්නේ වසංගත රෝග විද්‍යායකගේ සතුව. ඒ විස්තර පිළිබඳ පාර්ශව කරුවන් අතර තොරතුරු හොමාරු කරගන්න කියන කාරණේ අපි දැන් සති ගානක් තිස්සේ කියන කාරණයක්. මොකද මේක මේ කියන්නේ අපිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රයෝජනට ගන්න නෙමෙයි. නමුත් සමස්ත රට වෙනුවෙන් නිවැරදි දායකත්වය ලබා දෙන්න නම් අපි ළඟ දත්ත තියෙන්න ඕනේ. ඒතර ඒකේ තියෙන ගැටලුවත් එක්ක තමයි අපිට මේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් නිර්දේශ ඉදිරිපත් කිරීමේදී යම් පසුගාමී ගතියක් මේ වර්තමාන රැල්ලත් එක්ක ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් වසංගත රෝග විද්‍යාංශයේ මේ විදිහට කටයුතු කරනවා නම් අපි ඊ දවසේ ඉඳන් තීරණය කළා අපිට අද දවසේ වෙනකොට අඩුම ගානේ මෙහෙයුම් මැදිරිය අපි කරන එකක් නෙමෙයි. ඒක සෞඛ්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ මූලිකත්වයෙන් තියෙන මෙහෙයුම් මැදිරිය සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒතකොට එතෙන්ට සියලුම අංශවලින් තොරතුරු ලබා දිය යුතුය. මොකද මේකෙන් අපි අදහස් කරන්නේ මේ හම්බ වෙන රෝගීන් සියලු දෙනා තාක්ෂණයේ පාවිච්චි කළා GPS mapping system එකක් හරහා map කළොත් ලංකාවේ සිටීමේ සිටියන් ගත කළොත් අපිට ඉතාම පැහැදිලිව system එකෙන්ම අපිට high risk areas මොනවද කියලා එළියට ගන්න පුළුවන්. ඒ අනුව lockdown කරන්න ඕන ප්‍රාදේශීය වශයෙන් ප්‍රදේශ හුදකලා කරන්න ඕන කොහෙද කියලාත් අපිට මේ සිටීමෙන්ම අපිට යම් නිගමනවලට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒක හැමෝටම හරි ලේසි වෙනවා තීන්දුව తీරන ගන්න. ඒතකොට තනි පුද්ගලයෝ විදිහට తీරන ගන්න නැතුව හරි තැනින් එතකොට නිවැරදිව තාක්ෂණිකව හරි తీරණේ ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ හින්දා අපි රජයේ වෛද්‍යාරින් සංගම විදිහට අඳුම ගන්නේ අද දවස ඇතුළත මේ தත්ත්වය නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද හවස දැන් ජනාධිපති කාර්යසාධක බලකායත් තැබීමට නියමිතයි. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටු රැසීමට නියමිතයි. අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාව දෙකේදීම මේ කියන කාරණේ ඉතාම බැරෑරුම් ලෙස සාකච්ඡා කරන්න. මොකද රට වෙනුවේ හරි තීරණේ මේ මොහොත ගැනීම ඉදිරියේදී රටේ ආර්ථිකයට වගේම ජන ජීවිතයට සෞඛ්‍යයට මේ හැම එකටම වැදගත් වෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම මෙන්න මේ කියන කාරණයත් එක්ක මේ තියෙන තත්ත්වෙන් ඉස්සරහට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ ගැන අපි කතා කරන්න වෙනවා. මොකද මේ අපි මෙහෙම කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මිනුවන්ගොඩ මේ ඇඟලුම් කම්හලේ පොකුරත් එක්ක මේ වෙනකොට අනුපකුරු ගණනාවක් රට තුල නිර්මාණය වීමේ ඉඩ කඩ සහ සමහර තැන්වල නිර්මාණය වෙලා තියෙනවා. දැන් උදාහරණ විදිහට හොඳම උදාහරණේ පෑලියගොඩ මාළු වෙළඳපළ ආශ්‍රිතව ඇති වෙලා තියෙන ඉතාම සංකීර්ණ තත්ත්වය. මේ එතකොට අපි මුලින්ම හොයන්න ඕන මේ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය සහ මිනුවන්ගොඩ පොකුර අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද කියලා. එතකොට ඒ වසංගත රෝග විද්‍යාංශයේ මේ වෙනකොට කියනවා මේ සියලුම වාර්තා වෙන රෝගීන් හා මිනුවන්ගොඩ පොකුර අතර යම් සම්බන්ධයක් තියෙනවායි කියලා. එතකොට ඒක කොහොමද වෙන්නේ කියන එක විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා වසංගත රෝග විද්‍යාංශය විසින් පැහැදිලි කළ යුතු වෙනවා. එහෙම නැත්නම් තමයි මේ මිනිස්සු අතර අවිශ්වාසය සහ මේ සැක සංකා මතුවලා තියෙන සමාජ තුළ යම් කතා බහක් ඇති වෙලා තියෙන්නේ මේ තොරතුරු සම්බන්ධයෙන්. ඒ නිසා විශේෂයෙන්ම එතෙන්දී මේ තාක්ෂණික තොරතුරු ටික තියෙන වසංගත රෝග විද්‍යාංශයේ ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනේ මොන සම්බන්ධයක්ද මේ කතා කරන්නේ, මොන වගේ සම්බන්ධතාවයක්ද මේ මිනුවන්ගොඩ පොකුර සහ මේ අලුතෙන් ඇතිවෙන පොකුරු අතර තියෙන්නේ කියන එක සාක්ෂි සහිතව හෙළිදරව් කිරීම හරහා තමයි මේ සැක සංකා දුරු කරගන්න පුළුවන් වෙන. එතන මෙතන තාක්ෂණික කාරණයක් තියෙනවා අපිට පිළිගන්න සිද්ධ වෙන. ඒ තමයි මේ සමාජය තුළ රෝගීන් වාර්තා වීම සහ සමාජ ව්‍යාප්තිය කියන්නේ කාරණා දෙකක්. කියන්නේ සමාජය තුළ රෝගීන් වාර්තා වෙනවද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම උත්තරේ තමයි ඔව්. මොකද දැන් ඊයේ දවස් තුල වාර්තා වෙච්ච අන්තිම රෝගීන් 269 දෙනා ගත්තාම නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළෙන් වාර්තා වෙලා තියෙන්නේ දෙන්නයි. ඒ කියන්නේ එකකින් අනිත් පැත්තෙන් අදහස් වෙනවා 267ක්ම නිරෝධායන මධ්‍යස්ථානවල නෙමෙයි එතනින් එළියේ. ඒ හරහා කියවෙන කතන්දරය තමයි
ඒ එළියේ හිටියයි කියන එකෙන් එයා සමාජය තුළ තමයි ඉඳලා තියෙන්නේ. ඒතකොට සමාජයේ තුලින් තමයි රෝගීන් වාර්තා වෙන්නේ බහුතරය මේ වෙනකොට. ඒතකොට ඒක අපිට බැහැර කරන්න බෑ. ඒක වසංගත රෝග විද්‍යාංශයෙන් නෙමෙයි කාටවත් ඒක බැහැර කරන්න බෑ. ඒක අපි අස්පනා අපිට පේන්න තියෙන දේ. ඒක අපි කියන කාරණේ. ඒක සමාජයේම දන්න දේ. ඒතකොට සමාජයේ හින්දා සුරක්ෂිතයි කියලා කියන්න බෑ. ඒ හින්දා තමයි අපි සමාජයේ ජනතාවට කියන්නේ එළියට බහිනකොට තමන් මේ මොහොතේදී ගන්න පුළුවන් උපරිම වගකීම් සහගත හැසිරීම වගේම තමන් තමන්ගේ ආරක්ෂාව සහ තමන්ගේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන පණිවිඩය. නමුත් අර මම කියන්න උත්සාහ කළේ සමාජය තුළ රෝගීන් හමුවීම සහ සමාජ ව්‍යාප්තිය කියන දෙකක් කියන එක. සමාජ ව්‍යාප්තිය කියලා කියන්නේ ඒක තාක්ෂණික කාර්යයක්. ඒක ඇතුලේ තියෙන නිර්වචනයක්. ඒතකොට නිර්වචනය ඇතුලේ අපි ඉතාම පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියලා තියෙන සරල නිර්වචනය තමයි එකිනෙකට සම්බන්ධ නොවී නොවූ බහුවිධ පොකුරු රටේ තැන් තැන් වලින් වාර්තා වෙනවා. එතකොට රටේ තැන් තැන් වලින් පොකුරු වාර්තා වීම තියෙනවා. නමුත් දැනට වසංගත රෝග විද්‍යාංශය කියන්නේ මේ සියල්ල මිනුවන්ගොඩ පොකුරත් එක්ක සම්බන්ධයි කියලා. එතකොට ඒ අය සතුව නම් තොරතුරු තියන්නේ අපිට පිළිගන්න සිද්ධ වෙනවා ඒ අය කියන දේ ඇත්තයි කියලා. ඒ අනුව තමයි සමාජ ව්‍යාප්තියක් දක්වා තාම රට ගිහිල්ලා නැහැයි කියලා රජ වෛද්‍යාරින්ග සංගමයටත් ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි විශේෂයෙන්ම වසංගත රෝග විද්‍යාංශයෙන් කියනවා මේ තොරතුරු පාරදෘශ්‍ය විදිහට හෙළි කළා මේ මතුවලා තියෙන ව්‍යාකූල තත්ත්වය නිවැරදි කිරීම සඳහා කටයුතු කරන්න කියන කාරණය. අනිත් පැත්තෙන් අපි සියලු දෙනාට කියන්නේ දැන් අපි දන්නවා අද දවසේ පාර්ලිමේන්තු තුළ මේ සම්බන්ධ විවාදයකුත් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව කියපු දේ හොඳයි. පාර්ලිමේන්තුව ඇතුළේ මේ සම්බන්ධ විවාද කළ ජනතාවට කරුණු ඉදිරිපත් වෙන එක ඉතාම හොඳයි. නමුත් අපි කියන්නේ දේශපාලකයන් සියලු දෙනාට පක්ෂ විපක්ෂ හැමෝටම මේ කොරෝනා දේශපාලනීකරණය කරන්න එපා. තමන්ගේ දේශපාලන මතවාද තමන් තියාගන්න. නමුත් මේක ජාතික ව්‍යසනයක් මතුවලා තියෙන තත්ත්වයක්. මේ අවස්ථාවේදී බලධාරීන් ගන්න ක්‍රියාමාර්ග වලට තමන්ට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද කියලා එලි කරන්න. ඒ හරහා රට මෙතනින් ගොඩ එන්න අවශ්‍ය කරන උදව්ව බලධාරීන්ට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කියන්නේ. ඒ හින්දා දේශපාලනික විදිහට මේ ප්‍රශ්නේ තමන්ගේ දේශපාලන කෝණ වලින් බලන්නේ නැතුව මේ ප්‍රශ්නේදී අපි විශේෂයෙන් මෙතෙන් තේරුම් ගන්න ඕන දේ තමයි වර්තමාන මොහොතේදී අපි කෙස් පැලන තර්ක ඉදිරිපත් කළා. දැන් සමාජ ව්‍යාප්තියක් තියෙනවද නැද්ද කියන එක ගැන අපි තර්ක කරමින් ඉන්නවා. ඒතර අපිට අවසාන විග්‍රහයේදී වසංගත රෝග විද්‍යාංශය කියන දේ පිළිගන්න සිද්ධ වෙනවා. ඒ අය දත්තත් එක්ක කියනවනම්. එතකොට නමුත් අපි මේ මොහොතේ ඇත්තටම කළ යුතු දේ ඒකද? මේ සමාජ ව්‍යාප්තියක් තියෙනවා කියලා කොටසක් කියනවා, නැහැයි කියලා තව කොටසක් කියනවා. ඒක මත එල්බිලා කටයුතු කරන එකද අපි කළ යුත්තේ? නෑ, අපි විශ්වාස කරනවා ඒක නෙමෙයි. මේ මොහොතේදී අපි කටයුතු කළ යුත්තේ සමාජ ව්‍යාප්තියක් කරා ගමන් කිරීම වළක්වන්න අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න එක. මම එහෙම කියන්න හේතුව තමයි සමාජ ව්‍යාප්තියක් ඇත්තටම සිද්ධ වෙච්ච මොහොතක මේ අපි කතා කරන සන්දර්භය එහෙම නැත්තම් වටපිටාව සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙනවා. මරණ ගාන වැඩි වෙනවා. රෝහල් පද්ධතියේ ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැති වෙනවා. රෝහල් කාර්යමණ්ඩලය විඩාවටපත් වෙනවා. ඒ අයගේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මේ සියල්ල නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නැති වෙනවා. එතකොට මේ සියල්ල හරහා ඉතාම භයානක තැනකට තමයි රට ගමන් කරන්නේ යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ඇත්තටම අපි ප්‍රවේශ වුණොත්. අනිත් පැත්තෙන් අපිට කියන්න සිද්ධ වෙන කාරණේ තමයි වෙන කවරදාටත් වඩා සමාජ ව්‍යාප්තියක් කරා ගමන් කරන්න තියෙන ඉඩකඩ උපරිමයෙන් වැඩි වෙලා තියෙනවා මේ මොහොතේදී. වෙනත් වචන වලින් කිව්වොත් එම් සමාජ ව්‍යාප්තියක් අභියසට අපි ඇවිල්ලා තියෙනවායි කියලා කවුරු හරි ඒ සම්බන්ධයෙන් තර්ක කළොත් ඒ තර්ක සමහර ඒවා අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි උපරිමයෙන් කටයුතු කරන්න ඕන මේ මොහොතේදී ඉදිරි සමාජ ව්‍යාප්තියක් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඒකෙදී බලධාරීන්ට වගකීමක් තියෙනවා, සෞඛ්‍ය ආරක්ෂකංශ වලට වගකීමක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම ජනතාවට මේ දෙගොල්ලන්ට වඩා ලොකු වගකීමක් තියෙනවා. මොකද ජනතාව හැසිරෙන විදිහත් එක තමයි සමාජ ව්‍යාප්තියක් කරා අපි ඉදිරි සතිය දෙකේදී ගමන් කරනවද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ. මේ පණිවිඩ තුන්ගොල්ලම හරියට ග්‍රහණය කරගත්තොත් අපිට පුළුවන්කම ලැබේ සමාජ ව්‍යාප්තියක් දක්වා යන්නේ නැතුව මේ පොකුර යම්කිසි කාල සීමාවක් ඇතුළතදී පාලනය කරගන්න. නමුත් ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද අපි පළවෙනි අවස්ථාවේදී මාර්තු අප්‍රේල් වල මේ රෝග පාලනය කළා ජාත්‍යන්තරව පවා ඇගීම ලක් වුණේ සංචාර සීමා යටතේ තමයි අපි මේක කළේ. රටක් සම්බන්ධයෙන් තීරණ අරගෙන සංචාර දිස්ත්‍රික් සමායම් වහලා සංචරණ සීමා පනවල ඇඳිරි නීතිය පනවල තමයි අපි කළේ. එතකොට මේ කළමනාකරණ එක ලේසි. නමුත් දැන් අපි රට විවෘත කරලා තියෙන මොහොතක තමයි මේ සමස්තය කළමනාකරණය කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒක අභියෝගාත්මකයි. ඒක අමාරුයි. නමුත් අපිට මේ මොහොතේ කරන්න සිද්ධ වෙලා තියෙන දේ ඒක තමයි. මොකද අපි පාරට බැස්සහම මිනිසුන්ගෙන් කොටසක් දැන් කියන්න පෙළඹිලා තියෙනවා. අපි මලත් කමන්නේ රට වහන්න එපා කියන තැනට කතා කරන මිනිස්සු කොටසක් බිහි වෙලා ඉන්නවා. ඒ දිනදා රැකියාව කරන
මේ එදිනදා වේල හම්බ කරගත්ත මේ අය මේ අපි දන්න රුපියල් 5000කින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක රජය දැන් ඒ රුපියල් 5000ක් හරි දෙන එක ඉතාම හොඳයි. නමුත් ඒ ඒක ප්‍රමාණවත් නැහැ කියන එක අපි දන්නවා. එදා වේල ජීවත් වෙච්ච මිනිස්සු අනිත් පැත්තෙන් මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයගේ ඉඳන් සුළු පරිමාණ ස්වයං රැකියාවක් කරන ව්‍යාපාරිකයෝ දක්වා දැන් පහුගිය සතිය තුලත් මට හම්බ වෙච්ච ගොඩක් දෙනෙක් කියපු කාරණේ තමයි මේ ව්‍යාපාර දැනටත් යම් මට්ටමක පසුබෑමට ලක් වෙලා තියෙනවා. පහුගිය බලපෑමෙන් මිදෙමින් හිටපු අවස්ථාවේ තමයි මේ දෙවෙනි අවස්ථාවට මූණ දීලා තියෙන්නේ. ඒ නිසා මේ සියල්ලම සැලකිල්ලට ගන්න වෙනවා. ඒ හින්දා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉතාම පැහැදිලිව ඒ ආයේ වාර්තාහර අලුතෙන් කියන්නේ ප්‍රාථමික ක්‍රමවේදයක් විදිහට, ඒ කියන්නේ මුල් වටේම කරන ක්‍රමවේදයක් විදිහට ලොක්ඩවුන්ස් පාවිච්චි කරන්න එපා. ඒ ආයේ ඉතාම පැහැදිලිව කියන ලෝක සෞඛ්‍ය සංවිධානය ලොක්ඩවුන්ස් හරහා අවසානයේදී රටට ඉතුරු වෙන්නේ දුප්පත්කම. ලොක්ඩවුන් සරහා රටට අන්තිම ඉතුරු වෙන්නේ දරිද්‍රතාවය, මන්දපෝෂණය, අනිත් පැත්තේ මානසික ප්‍රශ්න, දීර්ඝකාලීන මානසික අවපීඩනය. මේ හරහා රටකට ගොඩ යන්න අමාරුයි. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉතාම පැහැදිලිව කියන්නේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවකදී විතරක් ලොක්ඩවුන්ස් පාවිච්චි කරන්න. දැන් උදාහරණ විදිහට අපේ පද්ධති අපිට සූදානම් කරගන්න යම් කාලයක් අවශ්‍ය නම්, අපේ කාර්ය මණ්ඩලය පුහුණු කරගන්න යම් කාලයක් අවශ්‍ය නම්, ඒ කාලය ලබා ගැනීම සඳහා යම් ප්‍රදේශ සීමා පැනවීම අවශ්‍යයි කියන එක තමයි ඒවත් පිළිගන්නේ කාරණය. ඒ අනුව දැනට අපි කරමින් ඉන්නේ ඒක. ඒක වඩා හොඳ ප්‍රශස්ත විදිහට කරන එක තමයි අපි මේ මොහොතේ කළ යුතු කාරණේ වන්නේ. එතනින් එහාට ගියාට පස්සේ දැන් මෙතනින් ගත්තාම මේ සංචරණ සීමා පනවල තියෙන දිස්ත්‍රික්ක වගේක් තියෙනවා. ඒ වගේම රෝගීන් ඉතාම අවම මට්ටමින් වාර්තා වෙන දිස්ත්‍රික්කක් තියෙනවා. ඉතින් ඊළඟ පියවර විදිහට අපි මේ ප්‍රදේශ හඳුනගෙන ලොක්ඩවුන් කරන එකත් එක්ක අපි ඊළඟ පියවර විදිහට අපිට යන්න පුළුවන් තත්ත්වය තමයි අපිට අවශ්‍යතාවය පැන නැගුණොත් දිස්ත්‍රික් මායින් සම්බන්ධයෙන් අපිට තීරණයක් ගන්න පුළුවන් වෙනවා. අද විශේෂයෙන් ජනාධිපති කාර්යසාධක බලකායේදී වගේම අපි තාක්ෂණික කමිටු තුළදී මේක සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දිස්ත්‍රික් මායින් සම්බන්ධයෙන් අපිට තීරණ ගන්න වෙයි. මොකද දැන් උදාහරණ විදිහට අපි දැක්තු නුවරඑළිය, බදුල්ල ඒ වගේ දිස්ත්‍රික්ක ගණනාවක් තියෙනවා අවදානම අවම වෙච්ච. එතකොට ඒ මේ අවදානම වැඩි ප්‍රදේශවල මිනිස්සුන්ට නිදහසේ සංචරණය කරන්න අපි ඉඩ දුන්නොත්, දිස්ත්‍රික් මායින් හරහා ගමන් කරන්න ඒ අවදානම අඩු තැන් වලට යන්න දුන්නොත් එහෙම සිද්ධ වෙන කාරණේ තමයි ඒ තනුත් අවදානම් කලාපවට පත්වීමේ තර්ජනයට ලක් වෙනවා. ඒ නිසා අපිට ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙයි. ඒක මම හිතන්නේ විශේෂඥයන් සහ තාක්ෂණිකව ඇගීම ලක් කරලා ගත යුතු තීරණයක්. ඒක තරමක් බැරෑරුම් තීරණයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ යෝජනා අපි ඉදිරිපත් කරන්න ලෑස්ති. මේ මෙන්න මේ සිටියමින් අපිට පැහැදිලි වෙනවා අපි කොතනද ඉන්නේ කියන එක. මම හිතන්නේ ඒකින්ද මේක ගැන අපි ටිකක් අවධානය යොමු කළොත් හොඳයි. මේ ඇක්ටිව් කේසස් ගන්න. ඒ කියන්නේ අපි ඉන්න සක්‍රීය රෝගීන් ප්‍රමාණය මේ පහුගිය සති දෙක ඇතුළත කොච්චර එකපාර කොච්චර වැඩි වුණාද කියන එක ඔබට පැහැදිලි වෙනවා. අපිට තීරණ ගන්න අපි තවදුරටත් ප්‍රමාද කරන්නේ නැතුව හරි තීරණ ගත යුත්තේ ඇයි කියන එක මේ ප්‍රස්ථාරයේ අධ්‍යයනය කරන ඕන කෙනෙකුට පේනවා. එහෙනම් ඉතාම පැහැදිලිව මේ ගමන් කරමින් තියෙන තැන සංකීර්ණ තැනකට අපි ගමන් කරමින් ඉන්නේ. ඒ තැන මීට වඩා නිරවුල් තැනකට ගේන්න නම් අපි මේ මොහොතේදී හරි තීරණ අරගෙන ඒ තීරණ ක්‍රියාත්මක කළ යුතුයි කියන ස්ථාවරය තමයි රජ වෙන්දාරින් සංවිධිතේ ඉන්නේ. ඇල්ල ආරම්භ වන්නේ මිනුවන් ගොඩ ඇඟලුම් කම්හලෙන්ද? මෙහෙමයි දැන් ඔය දෙවෙනි රැල්ල පළවෙනි රැල්ල සහ මේ කොතනද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට එක එක්කෙනාට තමන්ගේ දෘෂ්ටි කෝණයකින් තර්ක කරන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් මේක තමයි දෙවෙනි රැල්ල කියලා, තව කෙනෙක් කියන්න පුළුවන් නෑ මේක පොකුරක් කියලා. ඒ හින්දා අපි මෙතෙන්දී විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ තියෙන පිළිගැනීමත් එක්ක අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. මේ ප්‍රස්ථාරය දිහා බැලුවාම කෙනෙකුට බැලූ බැලමට පේන දේ තමයි මේක දෙවෙනි රැල්ල විදිහට විග්‍රහ කරන්නත් පුළුවන්. ඇත්තටම පළවෙනි රැල්ලට වඩා වැඩි ප්‍රමාණයක් මෙතන ගිහිල්ලා තියෙනවානේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ රෝගයේ ස්වභාවය තමයි මේක. ඒ කියන්නේ දැන් අපි ගත්තාම මේ රෝගේ ලෝකේ පුරාම අධ්‍යක්ෂීම් ගත්තාම පළවෙනි වටේදී යම් රෝගීන් ප්‍රමාණයක් එනවා. ඒක අපි මර්ධනය කරනවා. ඊට පස්සේ දෙවෙනියට එන අවස්ථාව තමයි ඩාන්ස් ෆේස් එක. එහෙම නැත්නම් රෝගී පොකුරු තැන් තැන් වලින් මතුවෙන්න තියෙන ඉඩකඩ. එතකොට මේ රෝගී පොකුර මිනුවන්ගොඩ පොකුර අද වෙනකොට සහ හෙට දවසේ අනිද්දා වෙනකොට පවතින තත්ත්වයක් එක තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. මේක තව එක රෝගී පොකුරක් විදිහට කළමනාකරණය කරනවද එහෙම නැත්නම් දෙවෙනි රැල්ලක් විදිහට කළමනාකරණය කරනවද කියලා. දැනට තියෙන තත්ත්වය තමයි මේක තනි පොකුරක් විදිහට ආරක්ෂකාංශ සහ සෞඛ්‍යාංශ විසින් බලධාරීන් විසින් ප්‍රකාශයටපත් කරන තත්ත්වයේ යටතේ අපිට වෙන්වෙන් වූ පොකුරු විදිහට තාම හිතන්න අමාරු තත්ත්වයක් එන්නේ. නමුත් සමාජය තුළින් රෝගීන් හම්බ වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ මොහොතේදී ඔබ කියන වචනවලෙල් වෙලා ඉන්නවට වඩා අපි මේ මොහොත කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දක්ෂ වෙන්න ඕන. එතෙන්දී හැමෝගෙම සහයෝගය බලධාරීන්ට ලැබෙන්න ඕන. තත්ත්වය කළමනාකරණය කරගන්න ඒ වගකීම් සහගත හැසිරීමත් එක්ක. මේ විශේෂයෙන් මේක අහන්න හේතුනේ දැන් මේ ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් පොඩි වරදක් කරොත් එහෙම දැඩි දඬුවම් දෙනවා.
जीवित समस्त आर्थिक प्रश्न पारधि मे संबंधी विधिमत विमर्शन सिद्धवे विश्वास विमर्शन अतुदी विशेष मे अंगलूम कम्मलट मे वैरस आवे कोहमद संबंधी विशेष अवधान कटयुतको मेके अभी अर दंडवांकर्णवादी देवनोट अभी कथाकरण पुलवा नमूत मेक हितामता वरदाला तीनों अनागते मेवन वेरदी नौकरा दंडुमा दिन वेदगत के अभी विश्वास कर्ण मेथि विशेष मे अतुला होयल बल नौन किल नवत नवत अवधारणे कराणे मे नवत मे वगे सिद्ध्य मे कमहले वेच्चदेम तव तव कर्माशालावक विनेक वलाक्वन अभी अत्त मुखद किल हेलिधरावकर गत युत ये सदा मंगिता मेवन आरक्षकांशत्कुलायां परीक्षण प्रवर्तमेनो इवागे मैं सौख्यांश इकट दायकत्य लादेन्नो विशेषक्य मत विधिट नमू तपकी तुबकीन विधिट मे दवसगा परक्वे हुद नेरटट इक्मंट पुलवांतरा मे परीक्षण इवर कल मुखद वेच वेरद कोहेद वेरदूने कौदेकट वक्युत किल हेलिधराव कल अनागते वेरदि नोवेन्न अभी मनोद अनुगमने निर्देश किल अभी ये संबंधी कथा कल अवश दनुअंदील अभी अनागते सुभदायी करगण तन तम गमकरो नमू मे विला अभी विश्वासक तम एक अभी करोन दयाकुनाट अतरम अभी मे विलाव तत्व कलमनाकर्णे करगण मे रोगी पकुर कलमनाकर्णे करगण तम अभी प्रमुख अवधानी दोन उपकीन पारधि अर सिद्धियन विमर्शन अखल अत तुर अटटे इलिदराव कर्ण तेक् योजना हयाकृपत्ट विन पलवीन योजना टेस्टिंग हमागोस् रोगी हनुनागनीम ये सद अभी योजना अभी मम तेमाटिक वितरा कि वार्ता प्रसिद्ध करतीहिंदा थंबागोस् रोगीन परीक्षा किरी मे सदा अभी उपक्रमशीली प्रवेश मनोवाद विहेतु विनस्काम किल अभी योजना विधि निर्पात करण देवनी कारणे अभी निरोधायन प्रतिपत्ति अतिवेतु विनस्काम मुकुद मेवन यम यम तेंगुलीन चोदना एल्लो मीन तीन मे निरोधायन संबंधी क्रियावली अतिवेच गेटल संबंधी नमूत अमतकरण होंदने आरक्षकांश मे संबंधी कर्प कपीम तेक्कतम मे अपेरट मिथना त्यागनी निरोधायन संबंधी ये हमुदापति तुमा प्रकाशकर्ण पारधि ए आगे मेट्ट ए आगे अंदांग दील ए बिमनिदागन तम निरोधायन संबंध में तीरण गत्ति क्रियात्मक ऊने ये तो अड़पाड़ सिद्धवे नैति यद अभी योजनाकराने विशेष नाटट मे निरोधायन पिलीवत संबंधे यम वेनसा कति करा मुखद अभी मेके क्रमवेद देखा तीन एक गेदरवेन निरोधायने देवनीक तम आयतनिक व्यूहत निरोधायन तो मे देख वेंकरगा कौद आयतने अतु निरोधायने वेन्नी कौद एक क्रमवेद्या कपी हदन ऐकने ए ग्रेडिंग सिस्टम में आयतन व्यूहत निरोधाने व्ययुतमा तीरनाय वितरा हर अनावश्य बरा एतंटे अनेक अडुकरगा एक देवनी कारण इतर तुंगिन कारण तम अभी ट्रीटमेंट ऑप्शन एमता प्रतिकार तीन अवस्था संबंधी अभी तीर्ण गण उदाहरण विधि अभी गत्तोत्तेम अपे मे खंडा तुना मिथन दकिन रोगी नर एक रोगलक्षण नतीय अनीत सुलु रोगलक्षण प्रमाण तीन तुंगिन कारण उग्र रोगलक्षण साहित सह ये सद अवधानम तीन खंडा मे तुंगोल तल तुनक सत्कार सेवावंत अभी दिन्नो एक मट्ट में सत्कार सेवा दिन्नो उदाहरण विधि पलविनी खंडायामट अतन रोहलकट प्रतिकार सदा यमुकरा बलागन अभी विनते पाविचिकरण पुलवांदवस दख अपे सौख्य खंडायम मड कल पूना विश्वविद्यालय निरीक्षण एक पेहदलो कियपुदेतम दाहक वगे प्रमाण्य मे रोगलक्षण नति दाहक वगे प्रमाण्य बलागन अवश्य पहासुकांग तीन वकील ये एक पार रोगी देशी हटनामया कावट पास अभी दाने को प्रश्न मतु इला तीन मे वेनकोट अभी दवसगा रोहल प्रमाणे वेडिकरमी दारिता वेडिकरमी यानो नमू तो अभी अमतकरा कारण तम अनेकूत रोगाबाध वेटना तो प्रतिकार सिद्धवेनो पपुयमारो हदिला आप मनुष्य अट मेरे नारे अभी
ඇක්සිඩන්ට් එකක් එන මිනිසයාට අවශ්‍ය සත්කාරය අපි දෙන්න ඕනේ. ඒ සඳහා රෝහල් වල ඇඳන් තියෙන්න ඕනේ. ඒ නිසා අපිට මේ වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට යම් සීමාවක් වෙනවා. එතනින් එහාට වැඩි කරන්න බැරි වෙන. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ ට්‍රීට්මන්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් අපි ගැඹුරෙන් හිතලා බලලා අර ඒ වගේ මධ්‍යස්ථාන අපි තෝරගෙන මේ මධ්‍යස්ථාන වල අර රෝග ලක්ෂණ නැති අය බලලා ඒ අය හොඳට මොනිටර් කරලා රෝග ලක්ෂණ මතු වෙනකොට වහාම එතනින් ෆිල්ටර් කරලා අරගෙන අපිට රෝහල් වලට යොමු කරන්න පුළුවන්. ඒක තුන්වෙනි වැදගත් කාරණේ. ඊළඟට අපි කතා කළා මේ රෝගීය ප්‍රතිශක්තියත් එක්ක බැඳිච්ච රෝගියක්. හතරවෙනි කාරණේ ප්‍රතිශක්තියත් එක්ක බැඳිච්ච රෝගියක් නම් ප්‍රතිශක්තිය වැඩි කරන්න ජනතාවගේ මොනවද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන එක සම්බන්ධයෙන් ජනතාවට පණිවිඩය යන එක. ඊගාවට මේ ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මම හිතන්නේ දැන්ටත් අපි කතා කරලා තියෙනවා. එතකොට ඊළඟ කාරණේ විදිහට රිස්ක් කමියුනිකේෂන් එහෙම නැත්නම් අවදානම පිළිබඳ හරියට sannivedanaya කිරීම. මිනිස්සුන්ට වගකීම් සහගතව හැසිරෙන්න නම් හරිදේ මොකද්ද කියලා මේ මොහොතේ ඇත්ත తත්වේ මොකද්ද කියලා අවදානම හරියට sannivedanaya වෙන්න ඕනේ. ඒක වගකීතු පාර්ශවයෙන් සිද්ධ විය යුතු දෙයක්. දැනට අපිත් කරනවා විවිධ පාර්ශව කරනවා. නමුත් අපි ඒක නිල වශයෙන් සිද්ධ විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හරිය තමයි වසංගත රෝග විද්‍යාංශයට වගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට අපි කිව්වේ අවදානම sannivedanaya කිරීමේදී වැඩි බරක් වැඩි කොටසක් AI ගන්න. එතකොට තමයි මිනිසුන්ට යම් විශ්වාසයක් මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් එන්නේ. ඒකට අවසානයේදී අපි කිව්වා අපේ යෝජනාව ඇතුළේ අපි ඉදිරිපත් කරනවා जनता विधि वगकीम सहगत हेसरी गेवालोलीट बहिन्नी कोई विलावद अभी मे वेनकोट लोक सौख्य संविधाने रज वैद्य निर्धारिंग संगमे सौख्य मात्यांशे कोट्य महानगर सभा वेकतुला नव सामान्यकर्णी अटते रट कोहमद इसहट गिनी के मार्गोपदेश हदल वेबसाइट दाल प्रसिद्ध कलवराय तर एवे समहार रटे नीति अबाउट मे वेनकोट गसट निवेदने हर पत्लाती है तर एक ඇඟෙන් ජනතාවගේ ඇඟට ගන්න එහෙම නැත්නම් මේ වගකීම් සහගත හැසිරීම කියන එක ඇඟට ගන්න දැන් අපි දන්නවා සමහර අවස්ථාවලදී රෝහල් වලට එනවා දැන් ළමා රෝහලෙත් මේ ළඟදිත් ඒ වගේ සිද්ධියක් වුණා ඉස්පිරිතාලෙට එනවා අම්මයි දරුවයි දෙන්නම් පොසිටිව් වෙනවා පොසිටිව් වුණාට පස්සේ තමයි කියන්නේ තාත්තටත් කොරෝනා කියලා එහෙම කරන්න එපා රෝහලට ආවට පස්සේ ඇත්තතරතුරු එලිදරව් කරන්න දැන් අනිත් පැත්තෙන් දැන් ඊයේ දවසේ තුල අපි ප්‍රකාශයට පත් කළා පෑලියගොඩ මාළු වෙළඳපළට ගිය අය පහුගිය සතිය දෙක තුළ කරුණාකර තමන් ජීවත් වෙන ප්‍රදේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු ආමන්ත්‍රණය කළා අවශ්‍ය පරීක්ෂණ කරගන්න කියලා හැංගිලා ඉන්න එපා ඒක රට වෙනුවෙන් තමන්ට කරන්න තියෙන ජාතික වගකීමක් තමන් ගැන තමන්ගේ පවුල ගැන තමන්ගේ ගම ගැන තමන්ගේ දිස්ත්‍රික්කයේ පළාත රට ගැන තමන්ට වගකීමක් තියෙනවා කියන එක මෙනෙහි කරන්න. ඒ අනුව වගකීම් සහගතව හැසිරෙන්න අවසානයේදී කොරෝනා ගෙදර අරන් ඉන්න හැ කියන අදිෂ්ඨානයෙන් පාරට බහින්න කියන එක අත්‍යවශ්‍ය දෙයකට විතරයි. ඔන්නෝයි සියල්ල අන්තර්ගත කරලා මේ වෙනි මේ අවසානයේදී අපි යෝජනා කරනවා රට සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක අපේ 2020 අප්‍රේල් 4 වෙනිදා අපි ජනාධිපතිතුමාට බාර දුන්න යෝජනාවලිය ඇතුළේ මේ සියල්ල සංක්ෂිප්ත කරලා තියෙනවා. ඒක ඇතුළේ අපි කියලා තියෙන්නේ මේ 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 අපි එදා දැන් කියපු විදිහට දැන් ප්‍රදේශ 52කට සංචාරණ සීමා පනවලා තියෙනවා. ඒතර ඒ විදිහට ප්‍රදේශ සම්බන්ධයෙන් හරි තීරණ හරි වෙලාවට ගන්න. පරක්කු වෙලා ගන්න එපා. නියම වේලාවට ගන්න ඒ හරහර රට සමස්ත රටට මේක වෙන බලපෑම අපිට අවම කරගන්න පුළුවන් කියන එක සම්බන්ධ යෝජනා දීලා තිනවා. ඊට අමතරව අපි යෝජනා කරනවා මේ තාක්ෂණිකව දැනුම තියෙන පිරිස එකතු වෙලා දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියන කාරණේ. අවසාන වශයෙන් නැහැ දැන් මේ පෞතින තත්ත්වයේ දිගටම ගියොත් එහෙම කොළඹ අනිකුත් ප්‍රදේශ අවධානම් තත්ත්වයක් තියෙනවද රැසීමට සිද්ධ වෙන්නේ? ඔව් දැන් අපිට පූර්වනායක කියන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. දැන් අපි පෙරේද වෙනකොට අපි හිතුවේ නෑනේ කොළඹ වැල්ලම් පිටිය බ්ලූ මැන්ඩල් වහන්න වෙයි කියලා. නමුත් දැන් ඊයේ අපිට එහෙම කරන්න සිද්ධ වුණානේ. හෙට ඒක මේක මහරගමට කොට්ටාවට දෙහිවලට යයිද නැද්ද කියන එක අද අපිට කියන්න බෑ. ඒ හින්දා තමයි අපි කිව්වේ ඔබ අහන ප්‍රශ්නට උත්තරේ තමයි අර මැපින් සිස්ටම් එක. මැප් කළා නම් අද අපිට මැප් එක එනවනම් මැප් එකෙන් ඔටෝමැටිකලි අපිට කියන්න පුළුවන් මේ ප්‍රදේශය තමයි වැහෙන්න ඕන කියලා. ඒ හින්දා කරුණාකරලා අපි වසංගත රෝග විද්‍යාංශයෙන් ඉල්ලනවා රට වෙනුවෙන් කරන වගකීමක් විදිහට මේ තොරතුරු මෙහෙම මැදිරි ලබා දෙන්න මෙහෙම මැදිරි හරහා ඒක හරි තීරණ අපිට ගන්න පුළුවන් වෙයි. දැන් ඒ ධාරිතාවේ ඉක්මවා යෑමක් සිදු වෙයිද? එහෙම සෞඛ්‍යංශ වලට දරන්න බැරි වෙයි. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි සමාජ ව්‍යාප්තියක් කරා අනේක වළක්වා ගැනීම අපේ ප්‍රමුඛ කාර්යභාරය වෙන්න ඕනයි කියන්නේ සමාජ ව්‍යාප්තියක් කරා ගියොත් ඔබ කියන தත්ත්වය තමයි මතුවෙන්නේ. ඒ කියන්නේ අපේ සීමාකාරී සාධක සියල්ල සම්බන්ධයෙන් අපිට ගැටලුවක් එනවා. PCR පරීක්ෂණ ප්‍රමාණය, ඇඳන් ගාන, ICU බෙඩ් ගාන, රෝහල් කාර්යමණ්ඩල මේ සේරම. තාම එතෙන්ට ගිහිල්ලා නැහැ. අපි දවස ගානේ පුළුල් කරගෙන යනවා. නමුත් හැම එකකම සීමාවක් තියෙනවා. අපේ වගේ රටවල් නෙමෙයි සිංගප්පූරු වගේ දියුණු ලෝකයේ සෞඛ්‍ය පද්ධති හොඳටම දියුණු කරපු රටවල් වල පවා පද්ධති කඩන් වැටෙනවා සමාජ ව්‍යාප්තියට ගියාට පස්සේ. යුරෝපීය රටවල් වල විශේෂයෙන්. ඒ නිසා එතෙන්ට නොයන තැනට වැඩ කිරීම තමයි අපි හැමෝගෙම මේ වෙලාව වගකීම වෙන්න ඕනේ.
කිව්වේ අර සමාජ ව්‍යාප්තියකට ගියාට පස්සේ මේ සම්පූර්ණයෙන් උඩු යටිකර වෙනවා කියලා ඒ අත්දැකීම අපි තාම ලබලා නැහෙනේ ඒ හින්දා තමයි සමහර දෙනෙකුට විශේෂයෙන්ම මේ තීරණ ගන්න තැන්වල ඉඳන් පහළටම ජනතාවගේ පැත්තේ ඉඳන්ම තාම මේකේ හරි අවධානම අපිට දැනිලා නැහැ දැන් යුරෝපීය රටවල් වල ජීවත් වෙන අය අපිට කතා කරලා කියනවා ඒ රටවල් වලත් මුලින්ම එහෙම තමයි තිබුණේ නමුත් අවසානයේදී ඒ හරි තීන්දුව හරි වෙලාවට ගත්තේ නැති හින්දා ජනතාව හරි විදිහට හැසිරෙච්ච නැති හින්දා අවසානයේදී අත කෙලවලා තියෙන්නේ අර මිනි කඳු උඩින් ඒ නිසා එතෙන්ට යන්න නැති වෙන්න නම් රටක් විදිහට අපි තීරුම් ගන්න ඕන දේ තමයි මේ රෝගය අපිට විතරක් විශේෂයක් වෙන්න බෑනේ අපිට අසල්වැසි ඉන්දියාවේ මේ විදිහට දරුණු විදිහට පැතිරෙනකොට අපිට ඒ සඳහා තියෙන අවධානම අපිට බහැර කරන්න බෑ දැන් මරණ අඩු වුණාට අපි හැම ප්‍රාර්ථනා කරනවා හැම දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කියලා නමුත් සමාජ ව්‍යාප්තියක් කරා ගියොත් අපිට වැඩිහිටියෝ ටික බේර ගන්න බැරි වෙනවා සමාජය තුල වෛරස් විදිහට පැතිරෙන්න ගත්තොත් ගර්භණී අම්මලව රැක ගන්න බැරි වෙනවා දියවැඩියාව අධික රුධිර පීඩනය තියෙන මොකද මැරෙන්නේ 96.2%ක්ම මේ බෝ නොවන රෝග තියෙන අය වෙනත් රෝගාබාධයක් තියෙන අය තවම අපි සමාජ ව්‍යාප්තියට ගියේ නැති තත්ත්වයේ යටතේ තමයි අපි මේ සේරම හොඳින් සිද්ධ වෙනවා කියලා සැනසුම් සුසුම් හෙලන්නේ. නමුත් අපි එතෙන්ට ගිය දවසේ මේ කවුරුවත් මේ කතා කරන්න අය නැහැ හොයාගන්න. එතෙන්දී විශේෂයෙන් සෞඛ්‍ය පද්ධතිය තමයි කඩන් වැටෙන්නේ. සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත තමයි ආරක්ෂක අංශය ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත තමයි පරදුරට තියලා පළමු පෙළේ ඉදිරි පෙළේ සේවය කරන අය විදිහට ඒ අයට තමයි ගැටෙන්න වෙන්නේ. ඒ නිසා තමයි අපි එතෙන්ට යන්නේක වළක්වන්න රජයේ වගේම සෞඛ්‍ය ආරක්ෂක අංශ ජනතාව විදිහට අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගමු කියලා අපි යෝජනා කරන්නේ. Government Medical Officers Association, we observe the situation with regard to the COVID-19. The country is coming to a complex situation day by day. As we see, there are subclusters emerging in various parts of the country, which are related to the Minuangoda cluster, as predicted, as mentioned by the government sources and the health ministry, especially the epidemiological sources. They are relating the emerging clusters to the Minuangoda cluster. For example, even in the Paliyogoda fish market incident, Kuliyapitiya cluster and Matugama that emerged cluster, all are related to Minuangoda cluster according to the epidemiological unit. Therefore, we observe that even though the patients are reporting from the community, there's no community spread as such at this moment, because as per the definition of the community spread, there should be multiple clusters which should be unrelated to each other. Therefore, we don't observe any community spread at this moment, but there is an impending threat for the community spread in the near future if the situation is going to continue. Therefore, we as the Government Medical Officers Association is preparing a comprehensive report at this moment to be submitted to the authorities, including 6 areas. One is the aggressive testing and the ways of handling the situation with the PCR and the other modes of testing. Therefore, we can catch the people who are infected with the COVID-19. And in this aspect, we will be suggesting the new methodologies and the alternatives we should be explored. And on the other hand, regarding the quarantine policy, there should be some changes as we observe, and we will be suggesting those changes, and we are proposing a grading system where the people who should be in the institutional level quarantine should be filtered from the rest of the others who will be sent to the home quarantine process. On the other hand, the most important thing is the admission criteria. We have observed 3 levels of care and the 3 categories of patients. One is the asymptomatic category where no symptoms will occur, and other is the mild symptoms, second category, and the third is with the severe symptoms and those who are having risk factors. And those 3 levels should be separately managed, and we will be forwarding the proposals to the authorities regarding this also. And on the other hand, this is related to the immunity system of the patients, and therefore we are suggesting the ways to improve the immunity. And on the other hand, the risk communication and finally, the responsible behavior from the community with regard to the COVID-19, where we can prevent the further spread and the community spread within the society.